2006 ශ්‍රී ලංකා කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් අතරේ ටෙස්ට් තරගයක් පැවැත්වෙනවා ක්‍රයිස්ට්චර්ච් ක්‍රීඩාංගණයේදී. මේ තරගයේ කාසිවාසයේ දිනාගත්ත ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීලා ලකුණු 154ක් විතරයි ලබා ගත්තේ. නවසීලන්ත කණ්ඩායමටත් වැඩි පරතරයක් එක්ක ලකුණු ලබා ගන්න ශ්‍රී ලංකා පන්දයවන්න ඉඩ දෙන්නේ නැහැ. නවසීලන්තයේ පළමුවෙනිම ලකුණු 206ක් වෙද්දී අවසන් කරන්න ශ්‍රී ලංකා පන්දයවන්න සමත් වෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා දෙවෙනි ඉනිමට පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 170කට දැවි යනවා. මේ දෙවෙනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුමාර් සංගක්කාරා නොදෙවි ලකුණු 100ක් ලබා ගන්න සමත් වෙනවා. එදා සංඝ ශතකය ලබාගෙන සතුට සමරද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ප්‍රතිකරුව විදිහට හිටපු මුරලිදරන් අවාසනාවන්ත විදිහට දුවත් දී දැවි යනවා. සංගක්කාර ලකුණු 100ක් අරගෙන ඒ සතුට සමරද්දී මුරලි ලකුණු සම්පූර්ණ කරලා සංඝට සුබ පතන්නේදී ක්ෂණිකවම ඒ වෙද්දී නවසීලන්ත කණ්ඩායමේ කඩුල් රකින්න විදිහට හිටපු බ්‍රෙන්ටන් මැකලම් මුරලිගේ කඩුල බිඳ දානවා. ඒ වෙලාව විනිසුරු තීරණය කරන මුරලි දුවද්දි දෙවිගේ ක්‍රීඩකයෙක් කියලා. හැබැයි ඇත්තට මේ අවස්ථාවේ මුරලි ලකුණක් ලබා ගැනීමට නෙවෙයි පිටිය මැද්දට එන්නේ. මේ සිදුවීම ওই විදිහට අතීතයට එකතු වෙද්දී ඊට පස්සේ කාලෙක මැකලම් මුරලි සහ සංගක්කාරගෙන් ඒ සිදුවීම ගැන සමාවිල්ලනවා ඒ ලන්ඩන් වල තිබුණු දේශනයකදී. ඇත්තටම සමහර අවස්ථාවල මම හිතුවේ ජයග්‍රහණය ගැන විතරයි. හැබැයි ඒ තිබුණු තරංකාරීත්වය එක්ක තරඟවල කළ දේවල් ගැන නැවත මතක් කරද්දී මට සමහර දේවල් ගැන කනගාටුවක් තියෙනවා. ඒ විදිහට මම කරපු එක වැරදි වැඩක් මට මතක් වෙනවා. ඒ තරගයේ තියෙන ශ්‍රී ලංකා කණ්ඩායමයක ඒ තරගයේදී කුමාර් සංගක්කාර අති විශිෂ්ට ශතකයක් ලබාගෙන ශතකයේ සතුට සමරද්දී ඒ සතුට සමරන්න එකතු වෙන්න යන මුරලිගේ කඩුල මම බිඳ දමනවා. ඇත්තටම මේ වෙලාවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 9ක් දෙවි ගිහින් තිබුණේ. මම මුරලිගේ කඩුල බිඳ දැමීමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම නිමා වෙනවා. ඊට පස්සේ අපි ජයග්‍රහී ඉලක්කය හඹා ගිහින් තරගයේ ජයග්‍රහණය කරනවා. තරගින් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විදිහට හිටපු මහේල ජයවර්ධන කියනවා ඔයා කරපු වැඩේ නීතියට අනුව නම් හරි. හැබැයි ඒ විදිහට ක්‍රිකට් ගහන එක හරි නැහැ කියලා. මටත් හිතෙනවා ඒ විදිහට ක්‍රිකට් ගහන එක හරි නැහැ කියලා. මම මේක අවස්ථාවක් කරගන්නවා එදා ඒ සිදුවුණු සිදුවීමට කුමාර් සංගක්කාරගෙන් වගේම මුරලිදරන්ගෙනුත් සමාව ගන්න. මොකද එදා මම කළ වැඩේ හරි නැහැ. ඒ ගැන ඊට පස්සේ මතක් වෙද්දී මම ගොඩක් පසුතැවුණා. එදා ඒ විදිහට මතභේදාත්මක විදිහට අවසන් කඩුල දෙවියාමත් එක්ක ශ්‍රී ලංකා දෙවෙනි ඉනිම ලකුණු 170කට සීමා වෙනවා. නවසීලන්තයට ලැබෙන ලකුණු 119 ඉලක්කයක්. මේ ඉලක්කය හඹාගෙන යද්දී නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 5ක් බිඳ වැටෙනවා. එදා ඒ විදිහට මුරලි දවා ගත්තේ නැත්නම් සංඝ මුරලි එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා ලකුණු පූර්වට එකතු කරන ලකුණු ප්‍රමාණයත් එක්ක තරගයේ තීරණය වෙනස් වෙන්නත් හැකියාවක් තිබුණා. හැබැයි ඒ සියලු දේ දැන් අතීතයට එකතු වෙලා කොහොම වුණත් නවසීලන්තයේ බිහි කරපු නවසීලන්ත ක්‍රිකට් රටාව වෙනස් කළ මේ සුපිරි ක්‍රීඩකයා මේ විදිහට තමන් කළ වරදට සමාව ගැනීම අගය කළ යුතු කරුණක්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් පාට සුබ දවසක්.